desktop weather වලට පුංචි PC එකක් review කරමු ZBox Magnus 1 mini PC එක. සාදරයෙන් පිළිගන්නවා තවත් interesting product review එකකට. ඉතින් අද මම ගාව තියෙන mini PC එකක් මේ mini PC එක තමයි ZBox. එහෙම නැත්නම් Zotac සමාගමේ ZBox කියන range එකේ ඉන අලුත්ම Magnus 1 කියන mini PC එක. ඉතින් මේ mini PC එක විශේෂම Zotac brand එකේ වගේම ඒ හරහා යන අනෙකුත් product lines ඉතාමත් හොඳ warranty එකක් එක්ක ලංකාවට ගෙනවලා බෙදා හරින්නේ Smart Memory Technologies Private Limited ආයතනයෙන්. ඉතින් thank you කියලා කියනවා Smart Memory Technologies Private Limited එකට මේ product එකේ review එකක් ඔයාලට අරගෙන එන්න අපිට මේ product එක ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම තමයි ඔයාලට අවශ්‍යයි නම් මේ product එක මිලදී ගන්න මේ ගැන වැඩි දොරතරුතුරු මේ review බැලුවට පස්සේ දැනගන්න ඔයාලට පුළුවන් පල්ලෙහා description එකේ තියෙන link වලට ගිහිල්ලා එයාලා විස්තර දැනගන්න. ඉතින් පළවෙනියටම මේ තියෙන mini PC එක ගැන පුංචි විස්තරයක් කරන්න අවශ්‍යයි. mini PC එකක් එහෙම නැත්නම් මේ වගේ පුංචි form factor එකක් වැදගත් වෙන්නේ කාටද කියන ප්‍රශ්නේ තමයි පළවෙනියටම එන්නේ. ඉතින් ගොඩක් දෙනෙකුට අපිට මේ වෙනකොට Windows PC වලට ආපුවම තියෙන ඔප්ෂන් එකක් තමයි එක්ක අපිට ලොකු power house එකක් එහෙම නැත්නම් gaming 4K editing වලට වගේ යනවා නම් ඊටමත් ලොකු desktop එකක් හදා ගන්න වෙනවා. හැබැයි ඔයාලට තන තන යන්න වෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ඉඩකඩ අඩුයි නම් මේ වගේ ගොඩක් හේතු නිසා ඔයාලට එක්ක laptop එකකට යන්න වෙනවා. ඉතින් laptop එකකට යද්දී අපි දන්නවා කොච්චර හොඳ වුණත් ඒකේ තියෙන form factor එකත් එක්ක යම් යම් cut down sacrifices කරන්න සිද්ධ වෙනවා. මේව බොහෝ විට performance පැත්තෙන් තමයි balance කරන්න වෙන්නේ. ඉතින් වෙන මෙතනදී තමන්ගේ work space එකත් එක්ක minimal ඉඩක තියාගන්න පුළුවන් PC එකක් විදිහට desktop performance ගන්න අවශ්‍ය කරන කට්ටියට ඒ වගේම desktop එකක් සාමාන්‍යයෙන් power house එකක් අවශ්‍ය වෙන කෙනෙකුට බොහොම පහසුවෙන් අඩු ඉඩක තියාගන්න පුළුවන් mini version එකක් තමයි මේ mini PCs කියලා කියන්නේ. මේ තුල අපිට laptop CPU නෙවෙයි desktop CPU එකක් ඒ වගේම desktop graphic card එකක් මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් power එක අතින් ගත්තොත් මේකේ performance එක අතින් ගත්තොත් සාමාන්‍ය desktop PC එකක performance හා හරි සමව ඉන්නවා. මෙතනදී Magnus 1 2021 නිකුත් කරපු මේ product එක bare-bone PC එකක් විදිහට තමයි ගණන් ගන්නේ. ඒ කියන්නේ මේ product එක අපිට එන්නේ RAM එක සහ storage solution කියන දේවල් නැතුව. මේකට ප්‍රධාන හේතුව තමයි සාමාන්‍යයෙන් PC එකක් කියන දේ කෙනෙක් මිලදී ගද්දී එයාට සමහර විට එයාගේ ස්ටෝරේජ් සොලියුෂන්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එයාට RAM එක සමහර විට 16GB ඇති වෙන්න පුළුවන්, සමහර විට 32GB අවශ්‍ය වෙන්න පුළුවන්, 64 මේ වගේ දේවල් අවශ්‍ය වෙන්න පුළුවන්. මේක යූසර්ගෙන් යූසර්ට වෙනස් වෙනවා. මේ නිසා විශේෂයෙන්ම මේ bare-bone PC එකක තියෙන විශේෂත්වය තමයි ඔයාට RAM සහ ස්ටෝරේජ් වලට ගෙවන්න අවශ්‍ය නැහැ. ඒකට වෙනම purchase කරගැනීමේ නිදහස තියෙනවා. එහෙම නැත්නම් අපිට සාමාන්‍යයෙන් වෙන්නේ අර laptop වල තියෙන 4GB stick එකක් වගේ. ඒක අයින් කරලා තව 8 දෙකක් දාගන්නද මෙන්න මේ වගේ ගැටලු ටිකකට එනවා. ඉතින් මෙතනදී ප්‍රශ්නේ නැහැ. අපිට වෙනම තමයි මේ දේවල් මිලදී ගන්න අපේ අවශ්‍යතාවය අනුව තීරණය කරන්න වෙන්නේ. පළවෙනිම අපි කතා කරමු මේකේ තියෙන ස්පෙක් එක මොකද්ද? ඒ වගේම මිල ගණන් කොහොමද වෙන්නේ කියලා. මෙතනදී අපි කතා කරන්නේ සම්පූර්ණ desktop PC එකක තියෙන components ගැන. හැබැයි මේකේ RAM එක විතරක් laptop modules තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ තියෙන form factor එකත් එක්ක. ඉතින් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපේ desktop system එකක් මේ වෙනකොට market එකේ හදාගන්න යනවා නම් මෙතනදී අපිට වැය වෙනවට ආසන්න මුදලක් මේ mini PC වලටත් වැය වෙනවා. ඒ වගේම තමයි ඊට සාපේක්ෂව පුංචි මුදලක් වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. මේකේ තියෙන form factor එක සහ options මේ හැම දෙයක්ම ගත්තම ඉතින් පළවෙනියටම කියන්න අවශ්‍ය දෙයක් තමයි මේකේ තියෙන අපිට i5 සහ RTX 3060 කාඩ් එකක් තියෙන version එකක්. ඒ වගේම මේ මංගාව තියෙන version එක i7 10th generation i7 එකක් සහ RTX 3070 Zotac full graphic card එකක් තියෙන version එකක්. මෙතනදී සාමාන්‍යයෙන් අපි සැසඳීමක් කරොත් මේ තියෙන version එක RTX 3070 graphic card එකක්, ඒ වගේම 10th generation i7 CPU එකක් cores 8ක් threads 16ක් තියෙන, ඒත් එක්කම H470 motherboard එකක් සහ අපිට මෙතනදී තියෙනවා 500 watt platinum rated power supply එකක්. ඉතින් power supply වල
bronze, silver, gold කියන එකට එහා ගිය උපරිම කාර්යක්ෂමතාවයක් තියෙන power supply grade එක තමයි 80 plus rating එකට අපම platinum කියලා කියන්නේ. අපිට මෙතනදී 500 watt platinum power supply එකක් තියෙනවා. මේ හැම දෙයක් එකම casing එකක් අඩංගු කරලා අපි සාමාන්‍ය විදිහට budget එකක් හැදුවොත් මේ i7 RTX 3070 mini PC එකේ model එක මේ වෙනකොට මේ review එක අරගෙන එන 2021 ජූලි මාසෙ වෙද්දී 370,000ක් විදිහට තමයි මිල නියම වෙන්නේ. ඒ වගේම i5 RTX 3060 version එක 280,000ක් විදිහට මිල නියම වෙනවා. ඉතින් වෙනම graphic card එකක් ගන්න ටිකක් අමාරු වෙලා තියෙන කාලෙක විශේෂයෙන්ම ඔයාගේ අවශ්‍යතාවය අනුව mini PC එකක් කියන එක වට ගැලපෙනවා නම් එතනදී තාමත් හොඳ option එකක් කියලා මේ Z box එක අපිට කියන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි බලමු මේ Z box එක ඇතුලේ තියෙන මොනවද ඒ වගේම මේක අපි මොන විදිහටද upgrade කරලා ඊට පස්සේ testing වලට යන්න හදන්නේ කියලා. Zotac Z box Magnus 1 package එක ඇතුලේ අපිට තියෙනවා ප්‍රධානම අපේ Z box Magnus 1 mini PC එක. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් package එක කොච්චර ආරක්ෂාකාරීද කියලා ඕනම shock එකක් ඔරොත්තු දෙන විදිහට එහා මෙහා අරගෙන යද්දී මේකේ packaging එක කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ mini PC unit එකත් එක්ක අපිට තවත් box එකක් තියෙනවා. මේක ඇතුලේ අපිට තියෙනවා අපේ Wi-Fi antenna දෙක සහ power cords දෙකක් අපේ socket එක අනුව තෝරගන්න. ඒ වගේම තමයි අපිට අපේ booklets එක්ක මෙතනදී මේ mini PC එකට අවශ්‍ය කරන drivers අඩංගු කරලා වෙනම pen drive එකක් තියෙනවා. ඉතින් මේ තමයි Z-Box Magnus 1 mini PC එක මේක ඔයගොල්ලන්ට පේන ඇති මොන විදිය form factor එකක්ද තියෙන්නේ කියලා මෙතනදී අපිට බලා ගන්න පුළුවන් ඊටමත් හොඳ build quality එකක් තියෙනවා සම්පූර්ණ metal housing එකක් මෙතනදී තියෙන්නේ ඉස්සරහත් සම්පූර්ණ panel එකම metal විදිහට තමයි finish වෙලා තියෙන්නේ Magnus 1 unit එකේ connectivity එක විදිහට ගත්තොත් අපිට තියෙනවා Intel Killer AX1650 Wi-Fi 6 feature එක. ඉතින් මේ හරහා ඔයාට gaming grade එක ඉතාමත් හොඳ Wi-Fi connectivity එකක් ගන්න පුළුවන් antennas දෙකක් include කරලා තියෙනවා. ඒත් එකම අපේ RTX 3070 graphic card එකේ අපිට display port 3ක් සහ HDMI out එකක් තියෙනවා. මේත් එක්කම අපේ Intel onboard graphic විදිහටත් අපිට H470 chipset එක යටතේ motherboard එකෙන් තවත් HDMI out එකක් සහ අපිට rare IO panel එකේ USB ports 6ක එකතුවක් තියෙනවා. මේත් එක්කම Intel Killer LAN ports දෙකකුත් මෙතනදී අන්තර්ගත වෙනවා. ඔයාට එකවර LAN ports එහෙම නැත්නම් LAN connection දෙකක් පාවිච්චි කරන්නත් පුළුවන්. අපි මේ system එකේ ඉස්සරහ බැලුවොත් අපිට තියෙනවා USB type A port එකක් Type C port එකක් ඒ වගේම SD card reader එකක් එක්කම අපේ mic headset combo jack input එක. ඉතින් ඔයගොල්ලන්ට බොහොම පහසුවෙන් බලා ගන්න පුළුවන් අපිට මේකේ තියෙන පිටිපස්සෙන් තියෙන ඇන දෙකක් බොහොම පහසුවෙන් මේක අතෙන් unscrew කරන්න පුළුවන්. මේ දෙක අයින් කරාට පස්සේ අපිට පුළුවන් උඩ තියෙන panel එක slide කරලා අයින් කරගන්න. ඒ වගේම දෙපැත්තේ තියෙන panel දෙකත් බොහොම පහසුවෙන් ගලව ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ Intel i7 CPU එක මොන විදියටද තියෙන්නේ කියලා. ඉතින් මේක custom cool එකක් සාමාන්‍ය Intel වලට එන stock cool එක නෙවෙයි. මේකේ cooling performance කොහොමද කියලා බලමු. ඒ වගේම තමයි අපිට තියෙනවා මෙතනදී සාමාන්‍ය 2.5 inch hard drive එකක් එහෙම නැත්නම් SSD එකක් mount කරගන්න bracket එකක් සහ M.2 mount කරගන්න ports දෙකක් එහෙම නැත්නම් slot දෙකක්. ඒත් එකම එහා පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ full size RTX 3070 Zotac graphic card එක මේ තුල අන්තර්ගත කරලා තියෙනවා. කොහොම වෙතත් මේ දින finishing එකත් එක්ක අපිට තියෙන සම්පූර්ණ grill open වෙච්ච design එකක් මේ තුල ටික කාලයක් යද්දි දූවිලි ඇතුළට එන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක ලංකාවේ තියෙන දේශගුණය සහ ඔයාම එක පාවිච්චි කරන විදිහ අනුව තීරණය වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහේ finish එකක් එක්ක අපි බලමු performance මොන විදිහටද තියෙන්නේ කියලා. Magnus 1 system එකේ පළවෙනියටම අපි play කරේ Warzone game එක. ඉතින් 1080p resolution එකෙන් සම්පූර්ණ settings උඩරම විදිහට වැඩි කරාට පස්සේ screen record එකක් run වෙන ගමන් අපිට FPS 135ක් වගේ සාමාන්‍යයක් ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි අපිට උෂ්ණත්වයේ විදිහට temp reading විදිහට CPU එක උඩරම Celsius 86ක reading එකක් සහ GPU එක Celsius 73ක
රීඩින් එකක් ලබා දුන්නා. ඊළඟට අපි ප්ලේ කරේ ටිකක් විතර CPU ඩිමාන්ඩින් වෙන Fortnite ගේම් එක. මෙතනදි 1080p රෙසලූෂන් එකෙන් Epic Settings යටතේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් රන් වෙන ගමන් තමයි අපි මේ විදිහට ගේම් එක ටෙස්ට් කරේ. මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් ෆ්‍රේම් රේට් එක 110ක 120ක් අතර තියෙනවා. ඒ වගේම තමයි ඇක්ෂන් එක වැඩි වෙදි සාමාන්‍යයෙන් 140කට ආසන්න ෆ්‍රේම් රේට් එකක් අපිට ලැබෙනවා. ඒ වගේම ඊළඟට අපි Cinebench benchmark එක run කරා. මෙතනදී අපේ CPU එකේ ඔයාලට බලා ගන්න පුළුවන් power throttling එකක් සිද්ධ වෙනවා. ඒත් එකම උපරිම 3.1 GHz විදිහට තමයි මෙතනදී අපිට CPU performance එක ලැබෙන්නේ. ඒත් එකම Cinebench score එක විදිහට මේ mini PC එක හරහා අපිට ලැබෙනවා Cinebench points 3391. ඊළඟට අපි මෙතනදී ටෙස්ට් කරපු දේ තමයි Blender test එක. මෙතනදී cos 8ම අපිට බලා ගන්න පුළුවන් සෙල්සියස් අංශක 70ක වගේ උපරිම උෂ්ණත්වයක් එක්ක 3.1 GHz විදිහට ස්පීඩ් එකක් අපිට ලබා දෙනවා. ඉතින් watt 65ක් අරගෙන මේ තියෙන ස්පීඩ් එක all core ස්පීඩ් එකක් විදිහට ඉතාමත් හොඳ පර්ෆෝමන්ස් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට අපි බලන්න යන්නේ මේක අයිඩල් තත්ත්වයේදී සහ ෆුල් ස්ට්‍රෙස් එකේදී ශබ්දය කොහොමද කියලා. ඉතින් මේ තමයි අපේ Zbox Magnus 1 review එක. මම හිතනවාට පැහැදිලි අවබෝධයක් එන්නති කියලා මේ වගේ පුංචි යුනිට් එකකින් අපිට ගන්න පුළුවන් පර්ෆෝමන්ස් එක කොහොමද කියලා. සාමාන්‍යයෙන් මේ වගේම ස්පෙක් එකක් තියෙන ලැප්ටොප් එකක් එක්ක කම්පයර් කරාම විශේෂයෙන්ම මොබයිල් චිප් එකක් එක්ක මේ වගේ ෆුල් ඩෙස්ක්ටොප් CPU එකක් ඩෙස්ක්ටොප් GPU එකක් කියන දේවල් ගත්තම ඉතාමත් විශාල වෙනසක් තියෙනවා මේ වගේ පවර් හවුස් එකක් mini PC එකක් විදිහට අපිට ලබා ගැනීමේදී. ඉතින් මේ රිවිව් එකට පස්සේ ඔයාලට මේ යුනිට් එක ගන්න අවශ්‍යයි නම් මේ සම්පූර්ණ යුනිට් එකටම ඔයාලට වොරන්ටි එක ලැබෙන්නේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. motherboard CPU මේ හැම දෙයක්ම full package එකක් විදිහට එන්නේ. බොහොම සරලයි. ඔයාලට තියෙන්නේ RAM එක සහ storage එක දාගන්න විතරයි. මේ හැම දෙයක් එකම දැන් තියෙන GPU හිංගියත් එක්ක ඔයාලට විශේෂයෙන්ම සිස්ටම් එකක් මිලදී ගන්නවා නම් මේ තියෙන Zbox Magnus 1 කියලා කියන්නේ හොඳ ඔප්ෂන් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි වැඩිදුර විස්තර අවශ්‍ය නම් ඔයාට ඒකත් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා කියන එක මතක් කරනවා. ආයෙසරක් thank you කියලා කියනවා Smart Memory Technologies Private Limited ආයතනයට මේ ප්‍රොඩක්ට් එකේ රිවිව් එක ඔයාට අරගෙන එන්න අපිට මේක ලබා දීම සම්බන්ධයෙන්. එහෙමනම් මේ වගේ රිවිව්ස් දිගටම අරගෙන එනවා. subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.